ඊයේ දින හිදෝගම පොලිස් ස්ථානයේ මගින් 21වැනිදී සැකකරුවෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. මොහු අත්අඩංගුවටගෙන තිබෙන්නේ හිදෝගම පොලිස් වසමේ කළුවිල විභාග මධ්‍යස්ථානයේදී ගණිතයේ විශේෂ සඳහා වෙනත් පුද්ගලයෙකු වෙනුවෙන් පෙනී සිටීම සම්බන්ධයෙන් මේ තැනැත්තා අත්අඩංගුවටගෙන ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී තිබෙන්නේ ඔහුගේ ඥාතියෙකු වෙනුවෙන් මේ ආකාරයට එම විෂයට පෙනී සිටි බවයි. මේ සම්බන්ධයෙන් හිදෝගම පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබනවා. ඒ වගේම මේ වන මේ අප සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ කළ දිනේ සිට මේ දක්වා කාලය තුළ මේ ආකාරයට අනෙකෙකු ලෙස පෙනී සිටිමින් වංචා කළ පුද්ගලයින් තිදෙනෙක් මේ පුද්ගලයාත් සමග අත්අඩංගුවටගෙන තිබෙනවා. එක් අයෙක් මුලතිව් ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ වගේම අනෙක් තැනැත්තා වලස්මුල්ල ජාතික පාර්සලේ විභාගයේ ලියමි සිටිදී අත්අඩංගුවට ගනු ලැබුවා මේ තුන්වෙනි පුද්ගලයායි. යම් කෙනෙක් අනෙකෙකු ලෙස පෙනී සිටිමින් වංචා කළහොත් එය අපගේ අපරාධ නීතිය අනුව අවුරුදු 3 දක්වා කාලයක බන්ධනාගාරගත කිරීමකින් දඬුවම් කළ හැකි වරදක් වෙනවා. ඒ වගේම විභාගයකට අනෙකෙකු ලෙස පෙනී සිටීම අපරාධ නීතිය මෙන්ම විභාග නීතිය අර්ථයේද දඬුවම් ලැබිය හැකි වරදක් වෙනවා. ඒ සම්බන්ධයෙන් තවදුරටත් හිදෝගම පොලිසිය විසින් පරීක්ෂණ පවත්වනු ලබනවා. Breaking.lk